தேசிய நிஷ்பாதனைய எக்கோபாம் ஆயில் வேதனாவட்ட எஸ்என் சாவைய ஜனசக்தி சமூக வியாபாரி ஹிட்டப்பு அத்தியக்ஷ கோட்டிபத்தி வியாபாரிக்க தினேஷ் ஷாப்ட மகதா புரெல்ல பொது சுசான பூமியே சிய மோட்டார்த்தய துல தேத் சக கெல பெந்த சிட்டியதீ ஹமவுனே பசுகே வசரே டிசம்பர் 15 வினிதாய் பசுவ ஒஹு ரோஹல் கதகலது எதினம ஜீவிதாக்ஷேட பத்துனா மே ஹதிசி மரணய சம்பந்தேன் அபராத பரீட்சண டிபார்ட்மெண்ட்வே மினிமெரும் சக சங்விதானாத்மக அபராத விமர்சன அம்ச பரீட்சண ஆரம்பகல அத்தர ஷாப்ட மகதாகே மரணய சியதிவி நசா கெனிமக்த சங்விதானாத்மக கதனயக்த யன்ன பிரஷ்ன கதவுனா பழுபுவ தினேஷ் ஷாப்ட மகதாகே மரணய சியதிவி நசா கெனிமக் பவட கருணு இதிரிபத்துவத் பசுவ இதிரிபத்து ரச பரீட்சக வார்த்தாவே ஓகே ஜைவ சாம்பலவலட அமதரவ ஆகந்துக ஜைவ சாம்பலது ஹந்துனாகென திபுனா ஏ அணுவ கொழும்ப மஹிஸ்த்ராத் அதிகரணே பத்கர்ண லத பஞ்சபுத்கல அதிகரண வைத்திய மண்டலே பசுகேதா அதிகரணேட தனும் துண்ணே ஷாப்ட மகதாகே மரணேட்ட நிஷ்சித ஹேத்துவ சுயாக்கணிம சதா ஜலித் வரக் பஷ்சாத் மரண பரீட்சணையக் சிது கலையுது பவாய் ප්‍රකට ව්‍යාපාරක දිනේෂ් ෂාෆ්ට මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ඒ මහතාගේ දේහය යළි ගොඩගනු ලැබුවා. ඒ ෂාෆ්ට මහතාගේ දේහය භූමිදානය කර දින 157කට පසුවයි. දිනේෂ් ෂාෆ්ට මහතාගේ දේහය ගොඩගන්න අවස්ථාව සඳහා බොරැල්ල පොදු සුසාන භූමිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. පෙරවරු 8:45ට පමණ දේහය ගොඩ ගැනීම ආරම්භ වූයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මහත්මිය සහ පංචපුද්ගල විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයේ නිරීක්ෂණයට යටත්වයි. එහිදි පළමුව දිනේෂ් ෂාෆ්ට මහතාගේ අවමංගල්‍ය කටයුතු සිදු කළ පෞද්ගලික මල්ශාලාවේ නියෝජිතයින් විසින් දේහය මහති වූ පෙට්ටියේ අනන්‍යතාවය හඳුනාගනු ලැබුවා. දේහය දිනේෂ් ෂාෆ්ට මහතාගේද යන්න හඳුනාගනු ලැබුවේ ඔහුගේ පියාවන චන්ද්‍රා ෂාෆ්ට සහෝදරයෙකු සහ බිරිඳගේ සහෝදරයා විසින්. එමෙන්ම සොකෝ නිලධාරීන් විසින් දේහය යළි ගොඩ ගැනීම ඡායාරූප සහ වීඩියෝ ගත කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී සාක්ෂි සටහන් කරගත්තා. අනතුරුව දේහය වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියා. දේහය සම්බන්ධයෙන් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර දේහය ගොඩ ගැනීමෙන් පසු දිනේෂ් ෂාෆ්ට මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍ය එම ස්ථානයේදීම කැඳ වූ කොටුව අතිරේක මහේස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මහත්මිය ලබන මස 20 වෙනිදා දක්වා නීති කෘත්‍ය කල්තබනු ලැබුවා. මේ අතර ෂාෆ්ට මහතාගේ දේහය ගොඩ ගැනීමෙන් පසු පංචපුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය මරණය සිදු වූ දිනේ ෂාෆ්ට මහතාගේ මෝටර රථයේ නවතා තිබූ ස්ථානයේද නිරීක්ෂණය කර තිබෙනවා. මුත ශරීරයේ සියලු කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සාමාන්‍ය යොදා ගන්න ලැබුණා. ඒ නිසා මේ සියලු කොටස් තමයි අරගෙන යාම සිදු කරලා තියෙන්නේ. මේ මරණය මොන ආකාරයෙන් සිදු වුණාද කියන කාරණය පිළිබඳ අවසාන නිගමනයකට ඇවිල්ලා තිබුණේ නැහැ. මේ තවදුරටත් මේ විමර්ශන කටයුත්තේම කොටසක් විදිහට තමයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන්නේ. ඉන් පසුව තමයි මේ මරණයට හේතුව තහවුරු වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.